සෑම පොහෝ දිනකම ඒශයෙන් මිරවි බඩවි ඔස්සේ විකාශය වන කාලීන ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට බැති සිතින් ඔබට ආරාධන. සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද නං දති පෙච්ච නං දති කතපුන් උභයත්ත නං දති පුඤ්ඤං මේ කතං තිනං දති වියෝ නං දති සුංගතින් ගතෝති. අද මැදින්පුර පොහෝ දවසයි. ලංකා ලෝකවාසී සියලු දනන් මේ පොහොය නිමිති කරගෙනත් මම විශාල පින්කම් සිදු කරන දවසයි. මෙලොව සතුටු වෙන පුද්ගලයා පරලෝක ජීවිතය තුළ සතුටු වෙනවා. පරලෝක ජීවිතය තුළ සතුටු වෙන පුද්ගලයා දෙලොවේ සතුටු වී අවසානයේ නිර්වාණ සුවය සාක්ෂාත් කරගන්නවා. මම මුලින් සඳහන් කළ ගාථාවේ අර්ථය මෙයයි පින්වත්නි. මැදින්පුර පොහෝ දවසේ කාටත් විශේෂ පොහෝ දවසක්, විශේෂයෙන්ම පින්වත්නි, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වර්ෂ දෙකකට පස්සේ කිඹුල්වත් නුවරට මහරහතන් වහන්සේලා 20,000ක් මූලික කොටගෙන සුද්ධෝදන රජතුමාට ධර්මයේ දේශනා කිරීම පිණිස වැඩම කිරීමත්, වැඩම කොට ධර්මයේ දේශනා කිරීමත්, එමගින්ම යශෝදරා දේවියට චන්න කින්නර ජාතක කතාව මූලික කොටගෙන ධර්මයේ දේශනා කිරීමත්, රාහුල කුමරුවන්, නන්ද කුමරුවන් ප්‍රවෘජා භූමියට පත් කිරීමත් කියන කරුණු කාරණා සිද්ධ වුණේ අද වැනි දවසකයි. පින්වත්නි, සිංහල සාහිත්‍ය කවියක් තියෙනවා, රන් විමනේ
සිටිමුත් දුක නැති වෙන්ද මිනිබරණින් සැදුමුත් ගත නොදිරන්ද පැනිමියේකැමුත් බඩ ගිනි නැද්ද පැනිවරකාගටත් හෙන නොගසත්ද මේ ජීවිතය යථාර්ථයයි. රන්විමනේ සිටිමුත් දුක නැති වෙද්ද පින්වත්නි දුකට ප්‍රභේද නැහැ. රත්තරන් විමානයක ඉපදෙලා හිටියත් දුප්පත් පැලක ජන්මය ලබා තිබුණත් දුක දුකම තමයි පින්වත්නි. ඉදංකෝ භික්ඛවේ දුක්ඛං අරිය සච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛා අපේහි සම්පයෝගෝ දුක්ඛෝ පේහි විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිතේන පංචඋපාදානඛණ්ඩා දුක්ඛා. බුදුරජාණන් වහන්සේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට මේ දුක්ඛ සත්‍ය පිළිබඳව පැහැදිලි කරන විට ජාතිපි දුක්ඛා ඉපදීම දුකක් වශයෙන් දේශනා කරන. ඉපදීම දුකක් කියන්නේ පින්වත්නි ඉපදිච්ච නිසා දුකට පත්වන්නට සිද්ධ වීමම පමණක් නෙමෙයි. පින්වත්නි අත්‍යන්තයෙන් ඉපදීම දුකක්. හිතන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර භූතයන්ගෙන් ශරීරයක් තුළ තවත් ශරීරයක් ගොඩනැගෙනවා. හුදෙක්ම පින්වත්නි පව සහ පිනානුව විඥානයක් මේ ශරීරයට පැමිණෙනවා. අනේ චෛන්ද්‍රයන් ගේ සම්ප්‍රයුක්තයේ තියෙන තැනට ජීවිතයක් කියලා කියනවා. මේ ජීවිතයකට පින්වත්නි දැනෙනවා. ඔබ හිතන්න ඔබට පුළුවනිද කියා මාසයක් ඊට අධික කාලයක් තමන්ගේ ශාරීරික තරමටම හදපු හිරකෝඩුවක් ඇතුලේ ජීවත් වෙන්න. නමුත් පින්වත්නි එහෙම තැනක අපේ ජීවත් වෙලා තියෙනවා. ඒ තමයි ආදරණීය අම්මගේ මව් කුස කියලා කියන්නේ පින්වත්නි. අම්මගේ මව් කුසේ ඉන්නකොට අපිට ලොකු වේදනාවක් දැනිලා තියෙනවා පින්වත්නි. වතුර බෑගයක් තුළ මේ ශරීරය නිර්මාණය වුණත් වැඩුණත් ඒ තුළින් ලොකු වේදනාවක් දැනිලා තියෙනවා. මගේ රත්තරන් අම්මා අසනීපයකටවත් පින්වත්නි ඉතාමත් රස්නෙන් වතුර චුට්ටක්වත් බිවෙන හැමම කුසට ආදා පටන්. නමුත් පින්වත්නි එහෙම නිවලා හරි බීපු වතුර ටිකක් වෙත්නම් ජලයක් වෙත්නම් යම් මහරක් වෙත්නම් එහෙමට එදා දැනිලා තියෙනවා. එවගේම අම්ම නැකිටිනකොට ඉඳගන්නකොට සයනය කරනකොට මේ ආදී වශයෙන් ගත් කළ නොයෙක් ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට මාව තැලිලා තියෙනවා, මාව පොඩි වෙලා තියෙනවා. ඒ තැලොම් පොඩිවීම මැද්දේ රිදුමක් මගේ මට දැනිලා තියෙනවා. මම විඳලා තියෙනවා පින්වත්නි. ඒ විඳීම, ඒ රිදවීම හුදෙකලාවම අත්විඳලා තියෙනවා. ඉන්පසු පින්වත්නි මෙලෝකයේ ප්‍රථම වතාවට
එළිය දකිනකොට මට දැනුනේ මහා ලොකු වේදනාවක්. මට දැනුනේ මහා ලොකු අපහසුතාවයක්. මට දැනුනේ මහා ලොකු දුකක්. ඒ නිසායි පින්වත්නි, මම එදා මහා හයියෙන් ඉකි ගගහ හඬලා තියෙන්නේ. මා මෙලොවට ඉපදීම ඉතාමත් සතුටක්සේ දෙවිවරු දෙදෙනෙක් මා දෙස බලාගෙන හිතුවත් කල්පනා කරත් මම ලොකු දුකක් විඳලා. හැබැයි පින්වත්නි, එය අපිට දැනෙන්නේ නැහැ. එය අපට තේරෙන්නේ නැහැ. එනමුදු මේ ලෝකේ එවැනි දේවල් තේරෙන, එවැනි දේවල් දැනෙන මිනිසුන් ඉන්නවා. ඔබ අහලා තියෙනවා පින්වත්නි, පරලෝක ජීවිතය පිළිබඳ කතා ප්‍රවෘත්තීන් විස්තර සඳහන් කරන මනස ප්‍රගුණ කළ, මනස දියුණු, ඉතාමත් හොඳ මතකයක් තියෙන මිනිසු මේ ලෝකේ එවැනි කතා කතාන්දර, එවැනි කතා කියපු වාර අපි අහලා තියෙනවා, අපි කියවලා තියෙනවා, අපි දැකලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, දුකට ප්‍රභේද නැහැ. මේ ලෝකේ යම් කෙනෙකුට හැම භවයක්ම මේ මනසෙහි මතකේ තියෙනවා නම්, කවදාවත් පින්වත්නි තවත් මනුෂ්‍ය භවයක්වත් දිව්‍යාත්මයක්වත් බ්‍රහ්මාත්මයක්වත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ නිසා මේ දුක මේ ලෝකයේ තියෙන යථාර්ථය අවබෝධ කරගන්න, කල්පනා කරගන්න දුප්පත් පැල්පතක හිටියත් රත්තරන් වලින් නිර්මාපිත මාලිගාවක හිටියත් දුක දුකම තමයි කියලා. ඒ නිසා කල්පනා කරගන්න දුකට ප්‍රභේද නැති විත්‍ය. මේ කවිය දෙවෙනි පාඨයෙන් කියන්නේ මිනිවරණින් සැදුමුත් ගත නොදිරද්ද කියලා. මේ ශරීරය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගේ. කල්පනා කරන්න, පඨවි රත්තරන් වුණොත්, රිදී මුතුමැණික් වුණොත්, මුතු වුණොත්, වායෝ තේජෝ මුතුමැණික් වුණොත් වෙන ලෝහයකින් නිර්මාණය වෙලා තිබුණොත් කොච්චර මිනිසුන් මේ ශරීරයටත් මේ ලෝකයටත් ලොබ බඳියේද කියා. නමුත් කල්පනා කරන්න පින්වත්නි, එහෙම මේ ශරීරයේ රත්තරන් රිදී මුතුමැණික් කියන වටිනා දුර්ලභ දේවල් වලින් නිර්මාණය වෙලා තිබුණාත් නැති වෙලා යන එක, විනාශ වෙලා යන එක, අනියත දහමට යටත් වෙන එක කවදාවත්ම නැති වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම මිනිස් වටිනායයි සම්මත විනාශ ස්වභාවයට පත් වෙනවා, මරණයට පත් වෙනවා, මේරීමට පත් වෙනවා, වෙනස් වෙනවා පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පණ ඇති පණ නැති හැම දෙයකටම සංස්කාර කියලා දේශනා කරන්නට යෙදුනේ. තීනිමානි භික්කවේ සංගත සංගත ලක්ඛනානි, බුදුරජාණන් වහන්සේ මේ සංස්කාරවල ලක්ෂණ තුනක් පිළිබඳව දේශනා කරන කතමානි තීනි උපාදෝ පඤ්ඤායති හට ගැනීමක් තියෙනවා, වයෝ පඤ්ඤායති නැතිවීමක් තියෙනවා, ත්‍රිදසාඤ්ඤ දත්තං පඤ්ඤායති ටිකෙන් ටික වෙනස් වීමක් තියෙනවා. එසේනම් පින්වත්නි, හට ගැනීමක් වෙනස් වීමක් නැතිවීමක් කියන මේ කාරණා තුන මේ ලෝකයේ තියෙන හැම දෙයක් පිළිබඳවම තියෙනවා කියන එක මෙනෙහි කරන්න. පැනිමියේ කැමුත් බඩගිනි නැද්ද? පින්වත්නි, පුංචි කාලේ ඉඳලා වයසට යනකම් සමහරු ආසයි මේ පැණි රස ආහාර ජාති කන්න. මේ කවිය සඳහන් කරන්නේ මුළු ජීවිත කාලෙම පැණි රස ජාති කෑවත් කවදාවත්ම බඩගින්න නැති වෙන්නේ නැහැ. ඒ වගේම පින්වත්නි, මේ ලෝකයේ තියෙන තෘෂ්ණාධික දේවල් කොයිතරම් අසකනනාසයේ දිව ශරීරය කියන ඉන්ද්‍රියන් හරහා ලබා ගත්තත් බොහෝ දිනෙකට එය නැති එපා වෙන්නේ නැහැ. දැන් ඇති කියලා හිතෙන්නේ නැහැ. ඇති කියලා හිතුණත් පින්වත්නි, බොහොම ටික වෙලාවකින් නැවත ඒ අවශ්‍යයි කියලා වුන්ටම දැනෙනවා. නමුත් පින්වත්නි, එය නොවේ සදාතනික ධර්මතාවය. පැණිමියේ කැමුත් බඩගිනි නැද්ද? මේ පැණි පැණි රස ජාතිය දේවල් හැමදාම කෑවත් බඩගින්න නැති වෙන්නේ නැහැ වගේ තෘෂ්ණාධික සිතුවිලි කවදාවත් නැති වෙන්නේ නැහැ. එසේනම් පින්වත්නි, තෘෂ්ණාධික සිතුවිලි නැති කරගන්නට අදිෂ්ඨාන කරන්නට ඕනි. පැණිවරකා ගහටත් හෙන්න නොගසද්ද?
මේ ලෝකේ හැම කෙනෙකුටම මරණය කියන ධර්මතාවය එළඹෙනවා. ඒ නිසා මේ ලෝකයේ තියෙන වටිනා දේවල් වලට අත්‍යන්ත ආශාවක්, ඇල්මක්, තෘෂ්ණාවක් ඇති නොකොට ජීවත් වෙනට අවශ්‍යයි කියා මේ කවිය අවසාන පාඩයෙන් සඳහන් කරනවා. කල්පනා කරගන්න පින්වත්නි, අද දවසේ ධර්ම කරුණු කිහිපයක් ඔබ ශ්‍රවණය කරන්නට යෙදුණා. මේ සිද්ධ කරන්නට යෙදුණු සියලුම පුණ්‍ය සම්භාර ධර්මය ඔබේ නමින් මිය ගිය හැම දෙනාටම පිං අනුමෝදන් වේවා. සුජීවත්ව ඉන්න හැම දෙනාටම පිං ආශිර්වාද වේවා. ලෝකවාසී සියලු දෙවි දේවතාවරුන් මෙපින් අනුමෝදන් වේවා. මෙපින් අනුමෝදන් වූ දෙවියෝ ඔබ වේහතින් හොඳින් ආරක්ෂා කරග දෙත්වා. ඔබ විදේශයේහි යම් සේවය කරන කෙනෙක් නම් ඔබට කිසිඳ කරදරයක්, හිරිහැරයක්, උපද්‍රවයක් නොවේ. නැවත ඒ හැම කාර්යයක්ම නිමා කරලා ඔබේ මාතෘභූමියට නැවත පැමිණෙන්න මෙපින් ආශිර්වාද වේවා. අවසාන වශයෙන් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම තෙරුවන් සරණයි. asianmirror.lk